සිංහල රාජධානි අතුරින් අවසානයේ ස්වර්ණ රාජධානි ලෙස සැලකෙන්නේ කෝට්ටේ රාජධානියයි. මුළු ලක්දෙරණම අවසන් වතාවට එක්සේ සත්කර රජ වශයෙන් සැලකෙන සයවෙනි පරක්‍රම රාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1454 දී සුනේත්‍රා දේවි විහාරස්ථානයේ ඉදිකර තිබේ. රජු විසින් මෙම විහාරස්ථානයේ ගොඩනැගීම සඳහා එකල ව්‍යවහාර මුදලින් 25,000ක් පමණ වැය කර තිබේ. නුගේ ගොඩනැගරට යාමතව පවතින තවත් උපනගරයක් පවතින බැබිලියන නගරයෙහි මෙම විහාරය කේන්ද්‍රගත වී පවතී. බැබිලියන නගරයේ මධ්‍යයේ දක්නට ලැබෙන්නේ සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරයයි. සුනේත්‍රා දේවි රජමහා විහාරයට පිවිසෙන්නට දේවන පාරට ගියවර කීපයක් ඉදිරිපසට ගමන් කළ යුතුය. ආකාරයේ වාහකඩ සිටින මන්දිරය, ධර්මශාලාව, බෝධි වෘක්ෂය, දාගැබ, සංඝාවාස, පුස්තකාල හා මන් අසුන් ආදීන්ද අංක සම්පූර්ණව රජුගේ විහාරස්ථානය ගොඩනගන්නේ. මෙහි බෝධීන් වහන්සේට, බුද්ධ මන්දිරයට, චෛත්‍ය වහන්සේට පිවිසෙන දොරටුව වර්තමානයේ අතීත ගල් කුළුණු ආධාරයෙන් දොරටුවක් සේ නිර්මාණය කර තිබේ. කෝට්ටේ යුගයේ සේම පසුකාලීනව මහනුවර යුගයේ කලා සම්ප්‍රදායන්ගේ පෝෂිත විහාර මන්දිරයේ උතුරු දිසාවට මුහුණලා පිහිටා තිබේ. එය වටමාලිකින් සහ ඇතුළු ගෘහකින් යුක්තය. විහාර මන්දිරේ වඩාත් උස්ගොඩනැගිල්ලක්සේ ගොඩනැග ඇත. මෙහි ප්‍රධාන දුරක දෙකකින් යුක්තය. එහි ඉදිරිපස කෝට්ටේ යුගයට අයත් පෞරාණික විහාර මන්දිරයේ පැරණි ගල්කුණු තවම දක්නට ඇත. ප්‍රධාන ද්වාරයෙන් ඇතුළු වූ පසු ඉදිරිපස හමුවන්නේ ඇතුළු ගෘහයේ දුවාය. මෙම දොරටුව සිරසෙහි සිට වටා දර්ශනීය මකර තොරණින් දකුණු පස මකර තොරණින් ඉංග්‍රීසි ලාංඡනය සහ වම් පස මකර තොරණින් නාරජතාමර සංකේතවත් කොට ඇත. එමෙන්ම විහාරයේ පසුකාලීන ප්‍රසංස්කරණය වලදී ඉංග්‍රීසි ආණ්ඩුවේ අනුග්‍රහය ලැබීමේ මේ පිළිබඳව මෙම මකර තොරණ සහිත දුවර දෙකේ දෙපස අධිමානව තේජන්විත සිංහරු පිළිමෙන් දෙක නිර්මාණය කර ඇත. අතනතු ද්වාර දොරටු අතර බෝධිසත්ව ප්‍රතිමා තුනකින් යුක්තය. බෝධිසත්ව ප්‍රතිමාව සර්ව බලධාරීකමේ පිළිපුවර පරිදි ඉතාමත් අලංකාර මන් සහ දේවල් සිටින් ආදීන යුක්තව විහාර මන්දිර උඩුසිවිලෙහි නෙළුම් මල් මස්තර කටයුතු සරලව සිතුම් කොට ඇත. මෙහි වටාමාලයේ දැකිය හැකි සුන් සිංහරු සහ සස්සතිය සංග සිතුකම සිදුවක් වඩවයි. වර්ණය තඹාශ්‍රිත වර්ණයක් කර පෞරාණික පිළිමයන් සහ සිතුවම් පින්තාරු කිරීමට ස්වභාගව ලබාගත හැකි සීරිය වර්ණකයන් යොදාගෙන තිබේ. එසේම එකල පැවති මංගල ලක්ෂණ සහිතව මේ ප්‍රතිමා සියල්ලම නිර්මාණය කිරීමට කලාකරුවා සමත් වී ඇත. ඇතුළු ගෘහයේදී පිටත වටා බික්ති 28 බුද්ධ ප්‍රතිමා දක්නට ලැබේ. විහාර මන්දිර ඇතුළත ගුහයෙහි වර්තමාන බිමට දකුණ ලැබෙන්නේ 1800 පමණ බාලික වූ පිඟන්ගඩොල් මස්තරයකි. විහාරයේ ඇතුළත ගුහයට පිවිසී පසුව
ඉදිරිපස අභිනවදක් ලැබෙන්නේ සුවිසල් තේජාන්විත සැතපෙන බුද්ධ ප්‍රතිමාවයි. මිනිසුන්ටද දෙව්බුන්ටද සියලු සත්වයන්ට බුදුන් වහන්සේ උතුම් සේක සියලුම මංගල ලක්ෂණ වලින් සහිතව නිර්මාණය කර ඇති මෙම රියන්තිස් අටක් තරම් තිබෙනති සැතපෙන බුද්ධ ප්‍රතිමාව බුදුන් වහන්සේගේ පරිනිර්වාණය පසක් කරයි. දෙපස පිහිටා තිබෙන්නේ සිංහ සේනාවෙන් යුක්තව වැඩ සිටින හිඳි පිළිම දෙකකි. එක් පසක සැතපෙන බුද්ධ ප්‍රතිමාවට මුහුණලා එක් පසක දක්නට ලැබෙන්නේ හිටි බුද්ධ ප්‍රතිමාවකි. ප්‍රතිමාව නිර්මාණයේ බුදුන් වහන්සේම සතුවන්නා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ද සර්වබලධාරී ගුණයන්ද ශාන්තිනායකයන් බවද මනාව පිළිගනුයේ. ප්‍රතිමාවල බොහෝ වශයෙන් මහා පුරුෂයන්ගේ කලා ලක්ෂණ පෙන්වන කරයි. සතරවරම් ප්‍රතිමා සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ ඉදිරිපසට මුහුණලා මත්තේ දක්නට ලැබේ. අනෙක් පසේ මුහුණලා කෙළවරේ දක්නට ලැබේ ශ්‍රී විෂ්ණු දේව ප්‍රතිමාව. විශ්වයම වර්ණයෙන් නීල වර්ණයෙන් මෙම ප්‍රතිමාව පින්තාරු කර තිබේ. මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේ වශයෙන් හින්දු දහමට අනුව විෂ්ණු දිවියෙන් හඳුන්වා තිබේ. හුසින් පිහිටි ඇතුළත ගොහේ නිරසීම දක්නට ලැබෙන්නට නිර්මල් මස්ත්‍රයකි. ඉහළ කවුළුපියන් සමත බිත්ති නිර්මාණය කර ඇත. නමස්කාර කරමින් මල් ඉසිනා මහරහතන් වහන්සේලා දිනසා ආසන වැඩ සිටින අයුරු සිතුවම් කර ඇත. විහාර මන්දිරයේ වම්පස රවන්නට ඉදිරියෙන් දක්නට ලැබෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේය. මෙය අෂ්ටාකාර වේදිකාවක් මත නිර්මාණය වූ කාණ්ඩාකාර හැඩැති චෛත්‍යයකි. චෛත්‍යානන් වහන්සේ කුඩා ප්‍රමාණයේ බේසවල තුනකින්ද ගර්භයේ හතරස් කොටයෙන්ද කොත් කරලකින්ද සමන්විතයි. එහි ඇති පුරාණ වටා ගල්කන තවම දක්නට ලැබේ. බුද්ධ මන්දිරය සහ චෛත්‍ය අතර ඉදිරිපසට මුහුණලා පුරාණ දේවාල මන්දිරය දක්නට ලැබේ. ඇතුළු මෙතුළු දෙකක් සමන්විත වූ දේවාලයේ වැඩ සිටින්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් සහ ශ්‍රී කතරගම දෙවියන්ය. දේවාල මෙතුළු ඉදිරිපස දෙපස සුමස් මන්දිරයන් සහ ගම්පාර දෙවියන්ගේ සිතුම් දක්නට ලැබේ. දේවාල මන්දිරය ඉහළ සිවලෙන් දක්නට ලැබේ. මල් මෝස්තර නටාය දෙතිස් පල බෝධින් වහන්සේට අයත් දී පුරාණ බෝධින් වහන්සේ වට පුරාගත රැසක් පවති. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව රජුගේ මවගේ අභිලාෂ පරිදි මේ විහාරස්ථානය එකල වැඩ විසූ මහතෙරුන් වහන්සේ වූ මංගල නැමැති ස්වාමීන් නාහිමියන් වහන්සේට සහ සංඝයාට පූජා කර තිබේ. වර්තමාන විහාරාධිපති ධූරිය ලබන්නේ වෙල්ලම්පිටියේ සුමන දම්හිමිය විසින්ද. විහාර භූමියේ තවම පැරණි සිද්ධි දක්නට ලැබේ. රජමහා විහාරය ගොඩනැගූ මුල් අවධියේ ගොඩනැගූ සංඝාවාසය ඉදිරිපසාල දෙකින් සහ දෙපස කමර දෙකින් යුක්තව ආවාසිකින් මෙද කුරුසේ කමර තුනකින් සහ ශාලා කුරුසකින් යුක්තව නිර්මාණය කොට ඇත. එහි ඉපැරණි ගෘහ භාණ්ඩ තවමත් දක්නට ලැබේ. විහාර භූමියේ ඉදිරියේ දක්නට තිබූ ඉපැරණි ධර්මශාලා
නැවත මුළු මොනම ඉපැරණි දරශරාව ආකාරයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම පවතිී.